හොඳයි හැම දිනාටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි ඔන්න අලුත් කතන්දරයක් අරගෙන ඔයගොල්ලෝ හමු වෙන්න ආවා. එකමත් එක රටක තරුණයෙක් හිටියා. ඔහු බොහෝම දක්ෂ විදිහට කඩු ගිලීමේ ශිල්පය ප්‍රගුණ කළා. මේ දක්ෂකම නිසාම ඔහුව රට පුරාම ජනප්‍රිය වෙලා ගියා වැඩි කාලයක් යන්නට මත්තෙන්. කොහොම හරි ඔහුව ගෙන්නලා මිනිසු විවිධ විදිහේ සංදර්ශන පවත්වා ගත්තා. ඉතින් ඔහු දක්ෂ විදිහට තමන්ගේ ශිල්ප ඒ සංදර්ශනවලදී පෙන්නුවා. මිනිස්සු මොහුගෙන් ප්‍රශ්න කළා, ඔයා කොහොමද ওই තරම් දක්ෂ විදිහට කඩු ගිලින්නේ? කවුද ඔයාගේ ගුරුවරයා? කවුද ඔයාට මේ ශිල්පය කියලා දුන්නේ කියලා. මේ තරුණයා බොහොම ආඩම්බර විදිහට කීවා, ඇත්තටම මට කිසිම ගුරුවරයෙක් නැහැ. මම තනියම මගේ උත්සාහයෙන් තමයි මේක හොයාගෙන කඩු කිලීමේ ශිල්පය ප්‍රගුණ කළේ කියලා. කොහොම හරි අවාසනාවන්ත විදිහට දවසක් වැරදීමක් වෙලා මේ කඩු කිලිමින් ඉන්න අතරතුරදී ඔහුව රෝහල් ගත කරන්න සිද්ධ වුණා විශාල තුවාලයක් එක්ක. ඉතින් ඔහු මරණාසන්න වෙලා ලෙඩ ඇඳේ වැතිරලා ඉන්න ගමන් පාපොච්චාරණයක් කළා. ඇත්තටම මම ලොකු ද්‍රෝහිකමක් කළා. ඒකේ විපාක විදිහට තමයි මට මේ විදිහට කඩු ගිලීමේදී වැරද්දක් සිද්ධ වෙලා මරණයට පත් වෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මොකද්ද ඔබ කරපු වැරද්ද කියලා, මොකද්ද ඔබ කරපු ද්‍රෝහිකම කියලා වටපිටේ හිටිය අය ඇහුවා. ඔහු කිව්වා, ඇත්තටම මගෙන් අහනකොට කවුද ඔබේ ගුරුවරයා කියලා, කවුද ඔබට කඩු ගිලීමේ ශිල්පය උගන්වපු කෙනා කියලා. මම කිව්වා මට ගුරුවරයෙක් නැහැ කියලා. ඒක තමයි මං කරපු ද්‍රෝහිකම. ඇත්තටම මට ගුරුවරයෙක් ඉන්නවා, මගේ ගුරුවරයා පිළිහුඩුවෙක් කියලා කිව්වා. කොහොමද පිළිහුඩුව ඔබගේ ගුරුවරයෙක් වෙන්නේ? වටේට හිටිය අය ඇහුවා. ඊට පස්සේ මේ මිනිසයා කිව්වා, මම දවසක් බලාගෙන හිටියා පිළිහුඩුවෙක් මාළුවෙක් අල්ලගෙන අත්තක් උඩ වැහුවා. අත්තක් උඩ වැහලා මෙයා මොකද කරේ? අර මාළුවා හපන්නේ නැතුව එහෙම පිටින්ම ගිල්ලා, ගිල්ලේ කොහොමද එයාගේ හොටත් එක්ක බෙල්ලයි ශරීරයයි කෙලින් කරලා. ඉතින් ඒක දිහා බලාගෙන ඉඳලා තමයි මං මේ කඩු ගිලින එක ඉගෙන ගත්තේ කියලා. ඉතින් ඒ නිසා තමයි පිළිහුඩුවා මගේ ගුරුවරයා වෙන්නේ කියලා. ඉතින් කොහොම හරි එහෙම කියපු මේ මිනිසයා වැඩි වෙලාවක් යන්න කලින් අවසන් සුසුම් හෙළුවා, මරණයටපත් වුණා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, සමහර අය අපි දකින්නවා සමාජය තමන්ගේ දක්ෂතා නිසා ගොඩාක් උඩඟු වෙලා ඉන්නවා. ඒ අය කැමති නෑ මම අහවල් අහවල් අයගෙන් අහවල් අහවල් තැන්වලින් ඉගෙන ගත්තා කියලා කියන්නේ. අපි මොන විදිහට අපේ දක්ෂකම් නිසා උඩඟු වෙලා හිටියත් හොඳට මතක තියාගන්න, මේ ලෝකේට එනකොට අපි ඒ කිසිවක් දැනගෙන හිටියේ නෑ. අපි ලෝකේට ණයයි, පුද්ගලයන්ට ණයයි. ඒ දක්ෂකම් ඇති කර ගැනීම වෙනුවෙන් අපිට ලෝකේ අනිත් පුද්ගලයන් ලොකු උපකාරයන් කරලා තියෙනවා. ඒ නිසා තමන්ගේ දක්ෂකම් නිසා උඩඟු භාවයට පත් වෙන්න එපා. ඒක විනාශයට හේතු වෙන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක කතන්දර අහන්න දිගටම රැඳෙන්න කැමති නම් අපිව subscribe කරන්න. හැම දිනාටම බොහොම ස්තුතියි.